අයිබෝවන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ ඔක්කොම මම දැන් ඉන්නේ ඇත්තටම World Trade Center කියන ලොකේෂන් එක. අතම ලස්සන ලොකේෂන් එක පිටිපස්සේ ගොඩක් බිල්ඩින්ග්ස් ගොඩක් දේවල් තියෙනවා බලන්න. පොඩක් ඉන්න මම පෙන්වන්න ඔයගොල්ලන්ට මගේ බෑක්ග්‍රවුන්ඩ් එක. ඇත්තටම බෑක්ග්‍රවුන්ඩ් එක බැලුවොත් බලාගන්න පුළුවන් මේ බිල්ඩින්ග්ස් සමහර වෙලාවට අර මෙට්‍රෝ එක යනවා. අතන ඇවිල්ලා පිටරේ හැඩේ තියෙන බිල්ඩින්ග් එක තියෙනවා. ඒත් එකම අර පැත්ත බලාගන්න පුළුවන්. ඒ පැත්තේ ගොඩක් බිල්ඩින්ග්ස් ඒවා තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය ඇත්තටම මේ වෙලාවට ජොගින් කරන කට්ටිය තමයි ඉන්නේ. ඉතින් රයිට් ඉතින් ඔක තමයි වාගේ බෑක්ග්‍රවුන්ඩ් එක දැන් ඉතින් අපි ඇත්තනම දැන් අද කතා කරන්නේ තවත් විශේෂ කාරණයක් සම්බන්ධයෙන් ඉතින් අද දවස් අපි තීරණය කරා විශේෂ කාරණා සම්බන්ධයෙන් කතා කරන්න ඉතින් මොකද්ද විශේෂ කාරණය ගොඩක් කලාවට ලංකාවෙත් ඔයගලන් ඉන්න වෙලාවට ගොඩක් කට්ටිය ආසයි බ්ලඩ් ඩොනේට් කරන්න නේද ලේ දන් දෙන්න ගොඩක් කට්ටිය ආසයි ඉතින් මේ ලේ දන් දෙන එක ඇත්තනම වාගේ ශරීරයටත් හොඳයි නැත්නම් වාගේ සෞඛ්‍යයටත් හොඳයි ඉතින් මේ ලේ දන් දෙන එක කොහොමද UAE වල වෙන්නේ? ඒක සම්බන්ධයෙන් ඔයාලම දැනුවත් කරන්න කියලා. මොකද මම දන්නවා ගොඩාක් ලංකාවේ ඉන්න කට්ටිය UAE වල දැනට වැඩ කරන කට්ටිය ගොඩාක් ආසයි මේ ලේ දන් දෙන්න. හැබැයි ඒගොල්ලන් හරියටම දන්නේ නැහැ කොහොමද මේ ලේ දන් දෙන්නේ? මොකක්ද process එක? මොනවාද අවශ්‍ය කරන කාරණා? ඒවල් සම්බන්ධයෙන්. ඉතින් මම ඇත්තටම මේ report එක හොයාගෙන ගිහිල්ලා කොහොම හරි මට හැම විස්තරයක්ම ලැබුණා. මොකද මම විශ්වාස කරන දේ තමයි අපිට මොන හරි දෙයක් අවශ්‍යයි නම් අපි අනිවාර්යෙන් ඒක හොයාගෙන යන්න ඕනේ. මොකද කවදාවත් අපි හොයන දේවල් අපේ ළඟට එන්නේ නැහැ කවදාවත්. ඉතින් අපිට මොන හරි දෙයක් අවශ්‍යයි නම් අපි අනිවාර්යෙන් ඒක හොයාගෙන යන්න ඕනේ. හොයාගෙන ගියොත් තමයි අපිට ඒක ලැබෙන්නේ. ඉතින් ටික කාලයක් ගියා හොයන්න. ඉතින් නමුත් මට හම්බුණා හැමදේම. ඉතින් ඇත්තටම සතුට වෙනවා. රයිට්. අපි දැන් අපි කතා කරන්න යන්නේ ඔගලන් බ්ලඩ් ඩොනේට් කරනවා නැත්නම් ලේ දන් දෙනවා නම් මොනවාද කරන්න අවශ්‍ය දේවල් කියන එක. දැන් එක්සැම්පල් එකක් ගත්තොත් මම කියන්න මොනවාද අවශ්‍ය කරන කරුණු කාරණා කියලා. මොනවාද ඔයා ලේ දන් දෙනවා නම් මොනවාද ඔයාට වෙන්න තියෙන්න ඕනේ සුදුසුකම් මේ ටික අපි කතා කරමු. ඉතින් අපි මුලින්ම කතා කරොත් ඔයාට මුලින්ම ලේ දන් දෙන්න කලින් ඔයාගේ ශරීර සෞඛ්‍ය ඇත්තටම හොඳ තත්ත්වේ තියෙන්න ඕනේ. නැත්නම් ඔයාට කිසිම ලෙඩක් නැති වෙලා ඒ වගේ හොඳ يعني හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙන්න ඕනේ. ඒක තමයි ඔයාට දන් දෙන්න පුළුවන්. ඒත් එක්කම දන් දෙනවා නම් ඔයාගේ වයස අවුරුදු 18ත් අවුරුදු වයස අවුරුදු 65ත් අතර වෙන්න ඕනේ. ඉතින් අවුරුදු 18ට ඉහළ ඒතන වයස අවුරුදු 65ත් අතර කට්ටියට දන් දෙන්න පුළුවන්. ඒ දන් දෙන්න පුළුවන්. ඒත් එක්කම අපි කතා කරොත් ඔයාගේ weight එක නැත්තම් ඔයාගේ බර ඇවිල්ලා ඔයාගේ minimum කිලෝ 50ක් තියෙන්න ඕනේ. ඔයාගේ බර ලංකාවේ නම් මම හිතන්නේ එක එක විදියට තියෙන රූල්ස්. හැබැයි මෙහි UAE වල කරනවා නම් ඔයාගේ බර අනිවාර්යෙන් 50ක් කිලෝග්‍රෑම් 50ක් වැඩි වෙන්න ඕනේ. ඒත් එක්කම ඔයාට ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක නැත්නම් අපි කතා කරමු බ්ලඩ් ප්‍රෙෂර් එකේ range එක තියෙන්න ඕනේ 10 to 50 to 100 50 to 100 rising between 90 to 180 කියන රේට් එකේ. කියන්නේ වාගේ 50යි 100යි අතර නැත්තම් උඩට යන වෙලාවට 90වත් 180වත් අතර. ඉතින් මම හිතන්නේ ඔයගලන්ට තේරෙන්න ඇති අනිවාර්යෙන් මොකද්ද මම කියන රේට් එක කියලා. මේක ඇවිල්ලා ඔයගලන්ගේ බ්ලඩ් ප්‍රෙෂර් එක. ඊට පස්සේ අපි කතා කරොත් වාගේ heart rate එක. මේ heart rate එක ගොඩක් වැදගත් වෙනවා. heart rate එක වාර තියෙන ඕනේ 50යි 100යි. ඒ කියන්නේ ඔයාගේ heart එක beat වෙන්න ඕනේ 50ත් 100ත් per minute. ඒ කියන්නේ විනාඩියක් ඇතුළත ඔයාලා මේ වාදන ඩග් 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 ගානක නේද? ඒක 50ක් නැත්නම් 100ත් අතරමැද තියෙන්න ඕනේ. ඉතින් අපේ ඇත්තරම කවදද අන්තිමට අපි ඔයගලන්ගේ හදවත ගාවට වාගේ අත තියලා බැලුවේ නේ ඩින් 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 ගාන එක නේද? ඉතින් පොඩ්ඩක් ඒකත් චෙක් කරලා බලන්න. ඒකෙදී ඒගොල්ලෝ අනිවාර්යෙන් ඔයගලන්ගේ සිස්ටම් තියෙනවා. ඒකෙන් චෙක් කරන්න පුළුවන්. ඔයගලන් ෆිසිකලි ඔයගලන් ඒක කවුන්ට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒත් එක්කම ඔයගලන් කියනවා ඔයාගේ ටෙම්පරේචර් එක අනිවාර්යෙන් සෙල්සියස් 37කට වඩා අඩු වෙන්න ඕනේ ටෙම්පරේචර් එක. ඉතින් ඒ ටික තමයි ඔයගලන් ගොඩක්ම බලන්නේ. ඊට පස්සේ මේගොල්ලන් තවත් කියනවා රයිට් ඒ දෙක තමයි අත්‍තරම ගොඩක් බලන්නේ. ඉතින් ඔයගලන් ඔයා ඇවිල්ලා ප්‍රෙග්නන්ට් වුමන් ගැන ඉන්නා නැත්නම් ඔයාට ළමෙක් හම්බෙන්න ඉන්නවා නම් එතකොට ඒ වෙලාවේ මේගොල්ලන් ඇඩ්වයිස් කරනවා ඔයාට ලේ දන් දෙන්න එපා කියලා. මොකද ඔයාගේ ශරීරය ඇතුළේ ඉන්න වාගේ නැත්නම් ළමෙක් හම්බෙන්න ඉන්නවා නම් අනිවාර්යෙන් වාගේ කාර් වාගේ ඇඟේ
ගොඩක් වෙලාවට ගොඩක් ඇක්ටිවිටිස් වෙනවා නේද මත අනිවාර්යෙන් ඒක ඇවිල්ලා සාමාන්‍ය සයන්ස් දෙයක් ඉතින් මේගොල්ලන් කියනවා ඔයා ළමයි හම්බෙන්න ඉන්නවා නම් ඒ වෙලාවට අවදිලා ලේතන් දෙන්න එපා කියලා ඒත් එක්කම ඔයගලන්ට මේ ලේතන් දෙන තැන් මම ඔයගලන්ට කන්ටැක්ට් නම්බර්ස් ලොකේෂන්ස් ඔක්කොම දෙන්නම් එතකොට ඔයගලන්ට එතන කන්ටැක්ට් කරලා ඔයගලන්ට අපොයින්ට්මන්ට් එකක් ගන්න පුළුවන් මොකද මුලින්ම ඔයා අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕනේ අපොයින්ට්මන්ට් එක ගත්තට පස්සෙ තමයි ඔයාට ලේතන් දෙන්න පුළුවන් ඉතින් ඩුබායි ගත්තොත් ඩුබායි වල තියෙනවා ඩුබායි හෙල්ත් ඔතොරිටි එක එතනට ඔයාට ගිහිල්ලා ලේතන් දෙන්න පුළුවන් යන්න කලින් කොන්ටැක්ට් කරලා අපොයින්ට්මන්ට් එකක් ෆික්ස් කරගන්න ඊට පස්සේ ඔයගලන්ට ඒ වැලඩේට් කරගන්න පුළුවන් ඩුබායි හෙල්ත් ඔතොරිටි එකේ කොන්ටැක්ට් නම්බර් එක දුන්නොත් 800 800 342 ඔය තමයි නම්බර් එක 800 342 අබුදාබි වල ඉන්න කෙනෙක් නම් අබුදාබි හෙල්ත් ඔතොරිටි එකට කොන්ටැක්ට් කරන්න පුළුවන් 800 50 ඒක තමයි ඔයගලන්ගේ කොන්ටැක්ට් නම්බර් එක 800 50 ඊට පස්සේ ඔයගලන්ට මිනිස්ට්‍රි ඔෆ් හෙල්ත් ඇන්ඩ් ප්‍රිවෙන්ෂන් කියන එකට කොන්ටැක්ට් කරන්න පුළුවන් ඒක ඇවිල්ලා 800 11 11 1 800 11 11 1 තමයි නම්බර් එක. ඔයාට ඒගොල්ලන්වත් කන්ටැක්ට් කරලා අපොයින්ට්මන්ට් එකක් ෆික්ස් කරගන්න පුළුවන්. ඔයා බේස් වෙලා ඉන්න ලොකේෂන් එකේ. ඔයා ඩුබායි ඉන්නා නම් ඩුබායි හෙල්ත් ඔතොරිටි එකට කතා කරන්න පුළුවන්. නැත්නම් අබුදාබි ඉන්නා නම් අබුදාබි එකට කතා කරන්න පුළුවන්. නැත්නම් අලෙන් සාජා අජ්මාන් කෝයර් ඉන්නා නම් ඒකත් ඔයාට කන්ටැක්ට් කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයා ඇවිල්ලා මේගොල්ලන් ඇවිල්ලා සාමාන්‍යයෙන් ලේ ගන්නකොට මේගොල්ලන් ගන්නවා 450 ml විතර ගන්නවා ඔයාගේ ඇඟේ. ඉතින් ඒකට සාමාන්‍යයෙන් විනාඩි 10ක් නැත්නම් විනාඩි 15ක් අතර කාලයක් ගත වෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයා ලේතන් දෙන්න යනවා නම් ඔයා අනිවාර්යෙන් ගොඩක් වතුර බොන්න ඕනේ මුලින්ම වතුර බොන්න. එතකොට ඔයා ස්මෝක් කරන කෙනෙක් නම් ස්මෝක් කරන්න මුකුත් කරන්න එපා. ලිකේම මුකුත් කරන්න එපා. මොකද ඔයාලා ලේතන් දෙනවා නම් අනිවාර්යෙන් ඔයා ප්‍රයිවසි අතරක්වත් හරියට ඔයාගේ බොඩි එක අරේන්ජ් කරගන්න ඕනේ. නැත්නම් ඉතින් ලේතන් දුන්නාට පස්සේ ඒක ප්‍රශ්නයක් වෙන නිසා. ඉතින් මේ දෙතම ඇත්තම කියන්න ඕනේ ඕන බුණා තින්නේ මොකද අපි දන්නවා ලේතන් දුන්නොත් ඇත්තම අපි තවත් ජීවිතයක් අපිට ආරක්ෂා කරගන්න පුළුවන් නේද? ගොඩක් වෙලාවට මමත් ලංකාවේ ඉන්න වෙලාවට ගොඩක් ලේතන් දෙන වැඩසටහන් වලට සහභාගී වෙනවා. ඉතින් UAE වල තාම සහභාගී වුන්නේ නැහැ. මමත් අනිවාර්යෙන් ඉස්සරහට plan කරනවා මේ වගේ blood donation එකක් දෙන්න. ඉතින් අපි අනිවාර්යෙන් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මොකද දැනට මේ COVID situation එක නිසා ඇත්තරම මම hospital පැත්තටවත් ගියේ නැහැ. ඉතින් අනිවාර්යෙන් අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මනට හැම දෙයක්ම back to normal ආවට පස්සේ මේ හැම දෙයක්ම වගේ ඉක්මනට ආයෙත් කරන්න. ඉතින් ඔගලන් ඒක සම්බන්ධයෙන් ඔගලන් පොඩ්ඩක් check කරලා බලන්න ඔගලන්ට මොකද්ද අවශ්‍ය. ඔයාලට ලේතන් දෙන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් ඒක කියලා කරන්න ප්‍රශ්නයක් නැහැ. මොකද අපි තවත් එක්කෙනෙක්ව ජීවිතේ support එකක් දෙන්න පුළුවන් නේද ඒකෙන්. ඉතින් මේක තමයි කියන්න තියෙන්නේ. ඉතින් channel එකට අලුත් එක්ක එන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. subscribe කරලා තියාගත්තොත් තමයි ඔයාලට start වෙන්න තියෙන වැදගත් information updates reports හැම දෙයක්ම වාගේ ඔයාලා මේ playlist එකෙන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පිටිපස්ස හැම building එකක් වාගේ තියෙනවා. මම ඉන්නේ walk path එක. ඉතින් අපි ඉක්මනට ඊළඟ video එකෙන් හම්බුමු. හැමෝටම සුබ දවසක්. ජය වේවා.